ලංකාවේ විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා බලපත්‍රලාභී බැංකු සහයෝගයෙන් විගණක ශ්‍රමිකයන් සඳහා නිවාස වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. එම වැඩසටහන යටතේ උපරිම වශයෙන් රුපියල් මිලියන 10ක් ලක්ෂ 100ක ණය පාසුකම් ලබා දීමත් ඒ සඳහා වන පොලී පිරිවැයෙන් කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශය විසින් දැරීමටත් අපේක්ෂා කරනවා. යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත් ණය මුදල ණයලාභියා විසින් විදේශ රැකියාවක නිරත වී සිටින කාලය තුළ නීත්‍යානුකූල මාර්ගවලින් පේෂණය කරනු ලබන විදේශ මුදල් වලින් ගෙවිය යුතු අතර විදේශ රැකියාව නිම කර මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට හැකියාව ලැබෙන වැඩසටහන මේ වැඩසටහන ඉතා වැදගත් වැඩසටහනක් ලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන්නා. මක්නිසාදයක් අපේ රටේ විදේශගත වෙන බොහෝ ශ්‍රී ලාංකිකයෝ විදේශගතවීමේ ප්‍රධාන අරමුණක් ලෙස සලකන්නේ තමන්ටමේ කියලා නිවසක් තනාගන්න. ඒ උපයන මුදල් ප්‍රවේශමෙන් මහන්සියෙන් උපයගන්න මුදල් ටික එවලා නිවසක් තනා ගැනීමේදී ඔවුන් බොහෝ විට ණය මුදලක් ලබාගෙන තමයි නිවස තනන්නේ. එනිසා මෙහිදී විදේශ රැකියාවන්ගෙන් නියුතු රටවිරුවන්ට දිරිගැන්වීමක් ලබා දෙන වාස්කම්කරු ඇමතිතුමා ලක්ෂ 100 දක්වා ණය මුදල නිවාස තනන්න ලබාගෙන ඒ සඳහා මූල්‍ය ආයතන විසින් අය කරන පොලියෙන් කොටසක් ගෙවන්න තමන් විදේශ ආරක්ෂාව කරන කාලය තුලදී ණය වාරික ගෙවීම විදේශ මුදලිනුත් පෙරලා දිවයිනට පැමිණීමෙන් පසු රුපියල් වලිනුත් ඒ ගෙවන්න ආකාරයට මේ වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඒක කැබිනට් අනුමැතිය ලැබුණා.